ताम तपित्त अत्तल बंदनत रहती ये सीलु पाक्ष के उन्टा अवस्थावक देनु अपित्त के गतुविंद मैं क्या भाई समार वेला उटा वैदिक ही तू तो भी न तादेवेन्ना पुलवा नेत अभी बार ऐसे ऐसे ल मुंगे ने वांधी मट गिरा अबे ये हम गिला हरियाणा मैं वेला भी अपने मैं क्या थानी जाग ने हाल एक ने मैं अपने टोने का मतीय ने दिन लिबरे वेला लातिन ने बैठते खांदिया भत्तू वाला क्या कोगा हाल ने मैं जानते क्या हुए नतीय का किधर ने गिरला गलत का हाल ने मैं अभी एयू के जगह अवसान करने टोने अपने मैं वेला भी अवसान चंद दाव से पास चंदा बने करूं अपने 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 बने बने इंडिया के नाट हितुनों ते में पसंद अपने हथियार कहाँ ने यहाँ वक्त भी आज ने पिल गया नोट का वक्त ये ना उधर भी गोटा भी महात्या देख का लटक दिन वन ना यान ने अभी खतरे कहाँ ने पहुँच टूट वैन ने बुलवा दिन ने लाखों ने पहुँच टूट वैन ने बुलवा है भी अभी दिन वन लटक नेगिट्ट वन ना भी लटक हिमरंग लटक नेगिट्ट वन कोटा अपने किया ने भी अंबे पा किया ला अपने किया ने भी अंबे आलूत किया ला अपने किया ने भी पारने का किया ला එනිසා රටක් නැගිටවන නම් ඒ වැඩේට හැමෝම සම්බන්ධ වෙන්න කැමති නම් අපි හැමෝම එකතු කර ගන්න ඕනේ කම තියෙනවා මොකද මේක පක්ෂක ජයග්‍රහණයක් නෙමෙයි රටක ජයග්‍රහණයක් අපි ගෝඨාභය මහත්තයා දිනෙවෙත් එහෙම නේද අපි කතරගම පොහොට්ටුවට තමයි හැබැයි අපි ගෝඨාභය මහත්තයා හරහා රටක් අපි දිනෙව්වේ පක්ෂක නායකයෙක් නෙමෙයි අපිට ඕනේ කම තිබුණේ රටක් වෙනස් කරන්න රටක් ආදරය කරන නායකයෙක් හදාගන්න එහෙමනම් ඒ නායකයව අපි හැදුවා නම් जीवित हेरनेमती හැබැයි අපි කියලා පැහැදිලි කරන්න මේක පක්ෂ ભેදයක් නෙමෙයි ಜಾති ભેදයක් ආගම් ભેදයක් නෙමෙයි දැන් නිකන් හිතලා බලන්නකෝ මේ මැතිවරණේ පොහොට්ටුවට ගහන කතරෙන් ආණ්ඩුවක් හැදෙනවා වෙන මොන පක්ෂද ගැහුවත් ආණ්ඩුවක් හැදෙනවද ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ මන්ත්‍රීවරු හැදෙනවද ඒත් නැහැ එහෙනම් මොකටද ගමේ කොන් වෙලා ඉන්නේ අපි දිනන අපේ ගොඩේ ඇවිල්ලා අපිත් එක්ක හිටගත්තනම් සන්තෝෂ වෙන්න පුළුවන් නේද රටක් නැගිටවනකොට යකෝ තොපි විතරක් නෙමෙයි අපිත් උදව් කරා කියලා කියන්න පුළුවන් නේද එයාට එහෙමනම් ඒ ගෞරවය ගන්න ඒ සනසීම ගන්න අපිත් එක අත්තල් බඳ ගන්න කියන්න ඕනෙම නම් මේ පාර අපට ගහලා තව ප්‍රතිවර්ණ එනවනේ ඒ ප්‍රතිවර්ණ වලදී ඒගොල්ලන්ගේ දිනා ගන්න බලන්න කියන්න ප්‍රාදේශ සභා ප්‍රතිවර්ණ එක්කෙනෙක් හදා ගන්න බලන්න කියන්න අපි විරුද්ධ නැහැ පළාත් සභා ප්‍රතිවර්ණ ආපුවාම දිනා ගන්න බලන්න කියන්න අපි තරහ වෙන්නේ නැහැ पक्ष देश पालन එතකොට බැලුවේ නෑ පොහොට්ටුවේ ශ්‍රී ලංකාවේ මොනවද කියලා බැලුවේ නෑ හැමෝටම අවස්ථාව දුන්න නැගිටින්න හැමෝටම අවස්ථාව දුන්නේ ඇයි රටක් නැගිට වනකොට අවුරුදු 72ක් අපි මොකද කරේ ශ්‍රී ලංකා කාර්ය කාර්යොන්ට UNP කාර්ය UNP කාර්යොන්ට ඕතේගෙනේද මාරුවෙන් මාරුව අපි කරේ හැබැයි ගෝඨාභය මහත්තයා දැන් යන්නේ පක්ෂයක් තියෙන බවත් පාක්ෂිකව තමයි මේක හදන්න බවත් හැබැයි රටක් නැගිටුවොත් තමයි රටක් පිළිබඳ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව රට ඇතුළේ බෙදීම තියාගෙන රටක් ඉස්සරහට යන්න පුළුවන්. අනික දේ ඔබතුමාලා නිකන් හිතලා බලන්නකෝ. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ඈ? දේශපාලනේ තමයි ලොකුම ප්‍රශ්නේ. ඇයි මං එහෙම කියන්නේ? දැන් අපි ජනාධිපතිවරයාව අවුරුදු 5කට පත් කරනවා. 5කට හරි 6කට හරි. පරදිච්ච උන්ටිය මොකද කරන්නේ? පරදිච්ච දවසේ නම් දිනපොකා විවේචනය කරනවා අපේ යාට පිළිගන්න පුළුවන්කමක් නැහැ එකට තරඟ වැදලා පරදුනාට පස්සේ පරදුන කණ්ඩායම් පිළිගන්න ඕනේ මොකද්ද අපිත් මතවාදයක් දරවවත්ත හැබැයි අපේ මතවාදයේ පරදිලා වෙන මතවාදයක් දින්න නම් ඒ මතවාදයට යවුරුදු ගන්න යන්න දෙන්න ඕනේ නේද එහෙම පරදිච්ච දවසේ නම් අර මතවාදයේ වර්ධී කියන අයිතියක් තියෙනවද ඉතින් කොහොමද නැගිටින්නේ පරදිච්ච දවසේ නම්
දිනපුගා මොන දේ කරත් වරදී කියනවා. දිනපුගා මොන දේක හොඳ දේ කරත් කකුලෙන් අදිනවා. ඉතින් අඩියක් ඉස්සරහට දෙනකොට අඩි දෙකක් විතර ආපස්සට යනවා. ඉතින් රටක් නැගිටීද? ඒ නිසා මේ සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කරලා රටක් නැගිටවන්න අපි හැමෝම අත්වල බඳ ගන්න ඕනේ. අපි දැක්කේ ගෝඨාභය මහත්තයා වැඩියෙන් කතා කරා තරුණයෝ ගැන. එතුමා තරුණයෝ ගැන විශ්වාසය දෙබ්බා. තාක්ෂණය ගැන එතුමා කතා කරා. එතුමාට ඕනෙකම තියෙනවා වැඩිහිටි උදවිය හදමු මේ පිට්ටනියේ. වැඩිහිටි උදවිය ශක්තිමත් කරමු මේ පිට්ටනියේ. ඊළඟට බාර ගන්න ඉන්න කණ්ඩායමට හරි දක්මක් එක්ක හරි වැඩපිළිවෙලක් එක්ක ඒ ගමන යන්න සලස්වුවොත් තමයි අපේ දරුවන්ගේ අනාගතය සුබවාදී වෙන්නේ. මේක දැක්ක නිසා තමයි ගෝඨාභය මහත්තයා අනිත් අයට වඩා තරුණයෝ ගැන විශ්වාසය තියලා තරුණොත් එක්ක මේ ගමන යන සූදානම් වෙලා තියෙන්නේ. මේ වගේම අපේ වැඩිහිටියොත් එක දයක් පිළිගන්න ඕනේ. දැන් සමහර ලාවට මතක ඇදිනේ මම පාර්ලිමේන්තුව ආපු කාලේ වයස අවුරුදු 21 නේද? මට පොඩි එකා කියයි කොල්ලා කියයි උඹට මොනවද තේරෙන්නේ කියලා හයි නේද? ඒ කාලේ එහෙම තමද? අපි හිතන් ඉන්න වයසට ගියාම තමයි තේරම තේරෙන්නේ කියලා. වයසට ගියාම තේරෙන්නේ දේවල් ටිකක් තියෙනවා. ඔව් කිරිබර්ටි කිව්වා සූපුමය කටේ ගැහුවා මතකයිනේ නේද? එතකොට හිතන් ඉන්න වයසට ගියාම තමයි තේරම තේරෙන්නේ කියලා. වයසට ගියාම තේරෙන ටිකක් තියෙනවා. හැබැයි තරුණයොන්ටත් මේ රටේ වැඩක් කරන්න පුළුවන් කියලා පෞද්ගල කාලේ චිත්‍රන්දල පෙන්නුවා නේද? ආණ්ඩුවක් චිත්‍රන්දල නම් අවුරුදු කීයක් අඳීද? අවුරුදු 10ක් විතර අඳී මේ චිත්‍ර නේ? කෝටි කීයක් යයිද? හැබැයි මේ තරුණයෝ ටික මේ රටේ එක තරුණයෙක්ගේ අදහසකින් මොකක්ද අහන්නේ නැත්තේ? මචං වැඩක් කරමුද කියලා අහන්නේ නැති නේ? මොකද්ද මචං කිව්වහම අපි කියලා තවම චිත්‍රයක් අඳිමුද? ඔන්න පුංචි වචන කීපයකින් රටක චිත්‍රන්ද හැම නගරයක්ම අලංකාර වුණා. හැම බස් වලටම අලංකාර වුණා. අන්තිමට මන්දය පොඩි උන් ලයිට් කරුත් පේන් කරනවා. එහෙමනම් තරුණයෝ පෙන්නුව මේ රටේ තරුණයොන්ට පුංචි අදහසකින් මහා වෙනසක් මේ රටේ කරන්න පුළුවන් කෙනෙක් තරුණයෝ මේ රටේ පෙන්ලා තියෙනවා. ඒ නිසා තරුණයොන්ට ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක අනාගතයක් තියෙනවා. දැක්මක් තියෙනවා. ගමනක් තියෙනවා. ඒ නිසා අපි සියලුම වැඩිහිටියන්ටත් තරුණයන්ට විල්ලීමක් කරනවා. ඒ සියලු තරුණයන්ට ආශිර්වාද කරන්න. එයාලා උදව් ටික කරන්න. අද ගමේ අපි දකිනවා තරුණයෝ දේශපාලනය කරන්න පටන් ගන්න තියෙනවා. දැන් මට තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දැන් අනුරාධපුරේම වැඩිම තරුණෝ සම්බන්ධලා ඉන්නේ මාත් එක්ක. දැන් මම එක ගමකට ගිහින් රැස්වීමක් තියෙනකොට මට කිව්වා සර් රැස්වීමක් තියන්න ඕන කියලා. මමත් අනේ උදේ නැගිට්ටම අපේ ගෙවල් 55 පැත්තේ මම කියලා රැස්වීම තිබ්බා. මෙන්න මට දවල්ෙද්දි කෝල් එනවා. ඇයි සර් එහෙ ගියේ? මම කයි මොකද? නෑ සර් වෙනද රැස්වීම තියෙන අපේ ගෙදරනේ. ඇයි සර් දැන් අතන ගියේ? මොකද මේ પરම්පරා දෙකේ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. සමහර වෙලාවට අපි වෙනුවෙන් කල්පයක් විතර වැඩ කරපු කට්ටිය දැන් සමහර තරුණයෙක් ඉස්සරහට ආපුවාම මේ බටන් එක දීලා මාරු කරගන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තාමර පරණ තැනම ඉන්න ඕනෙකම තියෙනවා. පරණ ආයතන එක්කම ඉන්න ඕනෙකම තියෙනවා. හැබැයි දැන් අනුරාධපුරයේ දේශපාලන වෙනස් වෙලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාම තරුණයෝ ටික සංවිධානය වෙමින් පවතිනවා. තරුණයෝ රැස්වීම් තියෙනවා. තරුණයෝ කැන්වසින් යනවා. තරුණයෝ මේ වැඩේ අතරන් තියෙනවා. ඒ නිසා අපි වැඩිහිටියෝ නිල්ලීමක් කරනවා. ඒ තරුණ ගමන්ට ඔබතුමාලා හයියක් වෙන්න. ඒ තරුණ ගමන්ට ඔබතුමාලා ආශිර්වාදයක් කරන්න. ඒ වගේම තරුණයොන්ට මේ රටේ කරන්න පුළුවන් දේවල් ගොඩයි කිව්ව නේද මම? දැන් ඔබතුමාලා මතකද මම සහරාන්ගේ සිද්ධිය වෙලාවේ පාර්ලිමේන්තුවේ ලොකු ලොකු ගොඩක් ඉන්නවනේ ඔය කියන වයසක අය. හැබැයි එක්කෙනෙක්ට පුළුවන් වුණාද කියන්න එක රටක් තුලක නීතියක් තියෙන්න ඕනේ කියලා? හැමෝම බලනවා මුස්ලිම් එකා තරහ වෙයි, දෙමළ එකා තරහ වෙයි, පාර්ලිමේන්තුවෙන් බැරි වෙයි, ආණ්ඩු කැඩෙයි. ඔහොම ඉදලා එක්කෙනෙක්වත් කතා කරේ නැහැ. හැබැයි මට විතරයි පුළුවන්කම ලැබුණේ එක රටක් තුලක නීතියක් තියෙන්න ඕනේ. ඒකට ගරු කරන්න බැරි කට්ටිය ඕල් රටට ගියාට කමක් නැහැ කියලාත් මං කිව්වා. අදලත් සමාජලාට මුස්ලිම් අය මාත් එක තරහයි. හැබැයි මට ඒක අදාළ වෙන්නේ නැහැ. මම මුස්ලිම් ගම්මාන වලට තාමත් ගිහිල්ලා කියන්නේ මං ඒ කතාව කිව්වේ හොරෙන් නෙමෙයි. පාර්ලිමේන්තුවේ කිව්වේ අද විතරක් නෙමෙයි හෙටත් රට වෙනුවෙන් කතා කරන්න දින වෙලාවක මගේ චන්ද්‍ර වඩා මට වටින්නේ මොකද්ද? රටක් හදන එක. මට පාර්ලිමේන්තු කොහොම හරි යන්න පුළුවන්. හැබැයි එහෙම ගියාට වැඩක් නැහැ. මතවාදයක් නැතුව අරමුණක් නැතුව දැක්මක් නැතුව එහෙම ගමනක් ගිහලා තේරුමක් නැහැ. එහෙමනම් එදා මම
කරඩක්තුලක නීතියක් කියලා කිව්වහම අද මේ රටේ එක මතවාදය වෙලා නේද? අද ගෝඨාභය මහත්තයත් ඒක නේද කියන්නේ? අද සියලු පක්ෂ නායකයෝ ඒක නේද කියන්නේ? එහෙමනම් ඒ දේ කරන්නත් පුළුවන්කම ලැබුණේ ඔබතුමාලා කටේ සූපුව ගහපු එදාමඩ පුංචිකා කියලා කියපු හේතුමින්නම තමයි ඒ රටේ මතවාදය තැදුවේ. එහෙමනම් අපිට විශාල ගමනක් තියෙනවා. විශාල වැඩකොටසක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හැමෝම එකා වගේ අත්තල් බඳගෙන මේ වෙලාවේ බොහෝත්ව ජාග්‍රහණය කරන්න ඉතුරු චන්ද්‍රිකත් ඔබතුමාලා එකතු කරන්න ඕනකම තියෙනවා. දැන් මනාපත් දෙන්න බෑ නේද? රටක් හදලා විතරක් මැද කොගමත් හදා ගන්න බෑ. එහෙම නේද? රස්සාව ගන්න ඕනේ, වැව හදා ගන්න ඕනේ, පාර හදා ගන්න ඕනේ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. රට හදලා වගේම අපේ ප්‍රශ්නවලට උත්තර අපිට ඕනේ. එහෙමනම් ඒක තමයි මනාප ගහන්න තියෙන්නේ. දැන් ඔබතුමාලාට පළවෙනි මනාපය දුමින්දර ගහන්න හිතාගෙන නේද ආවේ? ඈ කීයද අංගේ? අහනවා 11ට පළවෙනි මනාපය ගහන්න. ඒ සමහර තැන්වල මම මනාපය ඉල්ලන්නේ නැහැ. හැබැයි මටම හිතුණා දැන් මනාපය ඉල්ලන්නේ නැත්තම් මොකද වෙන්නේ? බැරි වෙලා හරි එන කට්ටිය හිතුවොත් එහෙම මූ රටගෙන මහ ලොකුට කතා කරලා මනාපයත් ඉල්ලන්නේ නැහැ දැක්කද ආඩම්බරකම ඔකට දෙන්න හිතාගෙන තමයි ආවේ. ඉල්ලුවේ නැති නිසා දෙන්නෙම නැහැ කියලා කිව්වොත් තියෙන එකක් නැති කරගන්න ඕනේ නැහනේ. ඒ නිසා හිතාගෙන ආව වගේම 11ට ගහන්න කියලා ඉල්ලීමකුත් කරනවා. ඔතන තව දෙකක් තියෙනවානේ. ඒ දෙකත් ඔබතුමාලා අපිට වැඩක් කරගන්න පුළුවන්, අපිට හයිය ගන්න පුළුවන්. එහෙම දැන්නෙක් තමයි හොයා ගන්නත් ඕනකම තියෙන්නේ. පරදි නැවුම් වැඩකුත් නැහැ. වැඩක් ගන්න බැරි වුණු ටික වැඩකුත් නැහැ. වැඩක් ගන්න පුළුවන් යවුන් ටිකක් ඔබතුමාලා පත් කරගන්න ඕනකම තියෙනවා. එතකොට මොකද මනාප දෙන්නේ අපි මේ නතල් කාලේ වගේ සේල්ද? නැහනේ. මේ තුනයි තියෙන්නේ. තුන හරියට ගැහුවේ නැත්තම් ආයි පෙට්ටියෙන් ඉල්ල ගන්න පුළුවන්ද? ආයි ඉල්ල ගන්න බෑ. ගැහුවොත් ගැහුවම තමයි. ගහලා එපුවට පස්සේ ආයි බෑ. ඔබතුමාලා මං ගැන හොඳට දන්නවා. මගේ හොඳක් දන්නවා, නරකක් දන්නවා, ජාතකයක් දන්නවා, තාත්තක් දන්නවා, ඉන්නතනක් දන්නවා. හැමදේම ඔබතුමාලා දන්නවා. ඒ නිසා ඉස්සරහට ඔබතුමාලට ඒ කලින් වැඩ කරා වගේම ඉදිරි වැඩ ටිකත් ඔබතුමාලට කරලා දෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ.